දිනක්තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතන් සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ අතර අද දිනේදීත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 350 දෙනෙක් මෙරටින් හඳුනාගත්තා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 878 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි. ඊයේ වාර්තා වූ රෝගීන් 878න් රෝගීන් 402 දෙනෙකු හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 188 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 106 දෙනෙකුත් හඳුනාගෙන තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් 402 දෙනාගෙන් 271 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් සහ 167 දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 52 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 29 දෙනෙකුත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 27 දෙනෙකුත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24 දෙනෙකුත් හඳුනාගෙන තිබූ අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21 දෙනෙක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම කෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9 දෙනෙකුත්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6 දෙනෙකුත් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6 දෙනෙකුත් ඊයේ හඳුනාගත් ආසාදිතින් අතර වෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 25,760ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඔවුන්ගෙන් රෝගීන් 19,032ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,604ක්. මධ්‍යස්ථාන 62කදී ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබනවා. ඒ අතරිනුත් රෝගීන් 13 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. මේ අතර බලපිටිය සුභද්‍රාරාම මාවතේ පදිංචි එකම පවුලේ සිව් දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. කාන්තාවකට සහ ඇගේ දරුවන් දෙදෙනාට මෙන්ම එම දරුවන්ගේ 108ද එලෙස වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගත්තා. ඔහු අවිසාවෙල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙක්.